now, live at 12. ආයුබෝවන් ඔබ අද දෙක් වන්නේ ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය live at 12 සමගින් අද live at 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ මම ඉෂාරා සමරසිංහ අදත් මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල ඉන්දන මිල ඉහළ නැංවීම රජයගත් තීරණයක් මිස විෂය බහර අමාත්‍යවරයා තනිව ගත් තීරණයක් නොවන බවට විපක්ෂ නායකවරයාගෙන් නිවේදනයක් පොහොට්ටුවේ ලේකම්ට පිළිතුරු දෙන අමාත්‍ය ගම්මන්පිලගේ මාධ්‍ය හමුව අද සවස නිරෝධායන නීති කඩකල 1353ක් අත්අඩංගුවට දිනක් තුල අත්අඩංගුවට ගත වැඩිම පිරිස ඊයේ තවත් කොවිඩ් මරණ 63ක් සමස්ත මරණ 2136 දක්වා ඉහළට හෙරොයින් කිලෝග්‍රෑම් 200ක් සමග ට්‍රෝල යාත්‍රාවක වැලිගම මුහුදේදී නාවික හමුදා බහරයට සැකකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට පසුගියදා ගම්මතුර තර්ජනයකට ලක් වූ ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් తాවකාලිකව නවතා දැමේ දිනිකු රෝහල් ගත කළ නොහික් මුනු ඩිෆෙන්ඩර් ය ඉන්දන මිල වැඩි කිරීමේ වගකීම බහරගෙන විෂය බහර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නිකුත් කළ නිවේදනය පිළිබඳව අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වා පිළිතුරු ලබා දෙන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා ඉන්දන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් විෂය බහර අමාත්‍යවරයා ඍජුවම වගකිය යුතු බැවින් එවැනි තත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම බහරගෙන ඉල්ලා අස්විය යුතු බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඊයේ නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දුන්නේ ඉන්දන මිල වැඩි කිරීම ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඊයේ පස්වරුවේ නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වුණේ ජනතාව ආර්ථික වශයෙන් අපහසුතාවට පත්ව ඇති අවස්ථාවක ඛනිජ තෙල් මිල ඉහළ දමා ජනතාව තවත් අසීරුතාවට පත්වන ආකාරයේ තීරණයක් ගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති තත්වයකට රජය පත් කිරීම සම්බන්ධව සිය පක්ෂයේ දැඩි අවධානය යොමු ඇති බවයි. මෙම තත්වයට විෂය බහර අමාත්‍යවරයා ඍජුව වගකිව යුතු බවත් මෙවැනි තත්වයක් උද්ගත කිරීම පිළිබඳව සම්පූර්ණ වගකීම බහරගෙන දුරේ නිල්ලාස්විය යුතු බවත් පක්ෂ මහලේකම් සාගර කාර්යවස මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වුණා. එහි තවදුරටත් දැක්වුණේ මෙවැනි අවස්ථාවකදී උවමනාවෙන්ම තම පක්ෂයේ සහ එහි නායකයින් අප්‍රසාදයට පත් කිරීම උදෙසා මෙවැනි තත්වයක් ඇති කරනු ලබන්නේදයි සාධාරණ සැකයක් මතුවන බවයි. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද නිවේදනයක් නිකුත් කළා. එහි දැක්වෙන්නේ ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් අත්නොමතික තීන්දුව ආපසු හැරවීම මිස ආණ්ඩුවට ගැලවීමේ කිසිදු ක්‍රියාමාර්ගයක් නොමැති බවයි. එසේම විපක්ෂ නායකවරයා ආණ්ඩුවෙන් සහ පොදුජන පෙරමුණෙන් විමසා ඇත්තේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුව එක් අමාත්‍යවරයෙකු විසින් හිතුමනාපයට ගත්තේ කෙසේද යන්න පිළිබඳවයි. සාමාන්‍යයෙන් මෙවැනි තීන්දුව ගනු ලබන්නේ කැබිනට් මණ්ඩලයේ බැවින් අදාළ තීන්දුවට එක් අමාත්‍යවරයෙකු චූතිතයෙකු වන්නේ කෙසේදයි විපක්ෂ නායකවරයා සිය නිවේදනයෙන් විමසා සිටිනවා. මේ පිළිබඳව අද රාජ්‍ය අමාත්‍ය ශ්‍රීහාන් සීමසිංහ මහතාද මෙලෙස අදහස් පළ කළා. සාගර කාර්යවස මන්ත්‍රීතුමා මතයක් ප්‍රකාශ කළා තියෙනවා. හැබැයි ඒකෙන් අදහස් කරන්නේ නැහැ මේ අපි ඇතුලේ රජය ඇතුලේ අර්බුදකාරී තත්ත්වයක් තියෙනවා කියන කාරණාව. මේ ආණ්ඩු පක්ෂයේ ඉන්න 150ටම යම් තීන්දුවක් රජය ගත්තා නම් ඒකට තමන්ගේ එකගතාවය එහෙම නැත්නම් පක්ෂපාතීත්වය දක්වලා අදහස් දක්වීමේ අයිතිය අධිකරු ජනාධිපතිතුමාත් කරු අගමැතිතුමාත් ලබා දීලා තියෙනවා. තමන්ගේ විෂයපතේට අදාළ තීන්දුව ගැනීමේ බලය සහ අයිතිය අවසානයේ තියෙන්නේ විෂයභාර ඇමතිවරයා. ඒ අයිතිය කිසිම කෙනෙක්ගෙන් ගිලිහින්නේ නැහැ. ඉතින් ඒ ඉන්න විෂයභාර ඇමතිවරයා ගත්ත තීන්දුවකට ඒ තීන්දුව නැවත වෙනස් කිරීමක් කරන්න පුළුවන්ද කියලා සාකච්ඡාවක් කළ යුත්තේ විෂයභාර ඇමතිවරයා තුලමයි. ඒ අදාළ විෂයභාර ඇමතිතුමා ඒක ඉදිරියේදී තීන්දුව වෙනස් කරන්න පුළුවන්ද බැරිද කියන කාරණාව පිළිබඳ නැවත සමාලෝචනයක් අධිකරු ජනාධිපතිතුමා සහ අගමැතිතුමා සමග සිදු කළා. රටට යහපත් තීන්දුවක් ලබා දීමට කටයුතු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ අතර පොදු ජන පෙරමුණේ ලේකම්වරයාට පිළිතුරු ලබා දීමට අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා අද පස්වරුවේ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිතයි. මෙම මාධ්‍ය හමුව අද පස්වරු දෙකට සජීවී ලෙසින් විකාශය කිරීමට ස්වර්ණවාහිනිය කටයුතු යොදා තිබෙනවා. මෙරටින් වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතින් සංඛ්‍යාව 221276 දක්වා ඉහළ ගියා. ඒ ඊයේ මෙරටින් තවත් ආසාදිතින් 2354 දිනක වාර්තා වීමත් සමගයි. මේ අතර ඊයේ දිනේ තවත් ආසාදිත මරණ 63ක් තහවුරු කෙරුණා.
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා ඊයේ තහවුරු කළ මරණ 63න් 12ක වාර්තා වේ තිබුණේ මැයි 23 වෙනිදා සිට මැයි 31 වෙනිදා දක්වා කාලයේදී සෙසු මරණ 51 ජුනි 1 වෙනිදා සිට ජුනි 11 වෙනිදා දක්වා සිදු වූ මරණ බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. ඊයේ දිනේ ආසාදිත මරණ වාර්තා වේ නැහැ. මේ අතර ඊයේ වාර්තා වූ සමස්ත ආසාදිත මරණ වලින් 33ක් පිරිමි පුද්ගලින් වන අතර 30 දෙනෙකු කාන්තාවන්. ඔවුන්ගෙන් 7 දෙනෙකු මියගොසැත්තේ නිවසේදී. තවත් 9 දෙනෙකු රෝහල්ගත කරන අවස්ථාව වන විට මියගොසැති බව සෞඛ්‍ය අංශ පැවසුවා. ඒ අනුව සමස්ත ආසාදිත මරණ සංඛ්‍යාව 2136 දක්වා ඉහළ ගොස් වෙනවා. දිවයිනේ දිස්ත්‍රික්ක 25න්ම ඊයේ වාර්තා වූ ආසාදිතින් 2354 දෙනාගෙන් 2340 දෙනෙකු අලුත් අවුරුදු පොකුරට අදාළව වාර්තා වූ ආසාදිතින්. තවත් ආසාදිතින් 14 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ විදේශගතව සිට දෙවෙනට පැමිණ නිරෝධායනයට ලක්විමින් සිටි පුද්ගලයින් අතුරින්. ඊයේ වැඩිම ආසාදිතින් වාර්තා වූයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 561ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 528 දෙනෙකු වාර්තා වුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 313ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 111ක් සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 105 දෙනෙකු වාර්තා වූ අතර සෙසු ආසාදිතින් දිවයිනේ අනිකුත් දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා. මේ වන විට වාර්තා වී ඇති සමස්ත COVID-19 ආසාදිතින් 221276 දෙනාගෙන් 186516 දෙනෙකු සුවය ලබා තිබෙනවා. රෝහල් සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානගත ප්‍රතිකාර ලැබෙන ආසාදිතින් සංඛ්‍යාව 32626ක්. කොටගල ප්‍රදේශයෙන් COVID-19 ආසාදිතින් 30 දෙනෙකු ඊයේ හඳුනා ගැනුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන් මීට පෙර හඳුනාගත් ආසාදිතින්ගේ ආශ්‍රිතින් වන අතර එම ආසාදිතින් අතර තලවකැලේ පොලිස් තහනමේ සේවය කරන නිලධාරියෙකු සහ ඔහුගේ පවුලේ සමාජිකයින් තවන බවයි. හැටන දික්කොය නගර සභා බල ප්‍රදේශයෙන් තවත් COVID-19 ආසාදිතින් 23 දෙනෙකු හඳුනා ගැනුණා. ඔවුන් පෙර ආසාදිතින්ගේ සමීප ආශ්‍රිතයින් 40 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිඵල අනුව වාර්තා වූ ආසාදිතින්. ඉන් වැඩි දෙනෙකු පවුල් පහකට අයත් පුද්ගලින් බවයි සෞඛ්‍ය අංශ පැවසුවේ. සංචරණ සීමා සහ නිරෝධායන නීති කඩකළ පුද්ගලයින් 1353 දෙනෙකු ගත වූ පැය 24 තුළ අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. ඔහු සඳහන් කළේ නිරෝධායන නීති පැනවූ දින සිට මේ දක්වා කාලය තුළ එක් දිනකදී අත්අඩංගුවටගත් වැඩිම පිරිස මෙය බවයි. COVID-19 වෛරසය පැතිරියාම පාලනය කිරීම සඳහා අවස්ථා ගණනාවක සිදු කළ ප්‍රදේශ හුදකලා කිරීම, නිරෝධායන නීති පැනවීම සහ සංචරණ සීමා ක්‍රියාත්මක කිරීම මේ වන විට බල පැවැත්වෙනවා. මෙම නිරෝධායන නීති කඩකරන පුද්ගලින් සොයා දෛනිකව පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව එක්ව මෙහෙයුම් සිදු කරනු ලබනවා. එෙහිදී මාර්ග බාධකයුත රථ වාහන පරීක්ෂා කිරීම සහ පුද්ගලින් දැඩි පරීක්ෂාවට ලක් කිරීම සිදු කරන අතර ඇතැම් ප්‍රදේශවල ඩ්‍රෝන තාක්ෂණයද මේ සඳහා යොදා ගැනෙනවා. COVID-19 වෛරසය පාලනය කිරීම සඳහා නිරෝධායන නීති ආරම්භ කළ දින සිට මේ දක්වා කාලය තුළ එය කඩකළ පුද්ගලින් 31395 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ මෙම මෙහෙයුම්වලදී දිනකදී අත්අඩංගුවට ගත වැඩිම පිරිස වන පුද්ගලින් 1353 දෙනෙකු ඊයේ අත්අඩංගුවටගත් බවයි. මීට අමතරව බස්නාහිර පළාතෙන් පිටවන සහ ඇතුළු වන ස්ථාන 14කදී විශේෂ මෙහෙයුමක් සිදු කර තිබෙනවා. එහිදී පුද්ගලින් 5268 දෙනෙක් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. ඔවුන්ගෙන් බහුතරයක් අත්‍යවශ්‍ය සේවාවල සමාජික සමාජිකාවන් බවටයි වාර්තා වෙන්නේ. කෙසේ වෙතත් එම අයගෙන් 188 දෙනෙක් අවවාද කර ආපසු ඔවුන් පැමිණි ස්ථාන වෙත යවා තිබෙනවා. ඔවුන් සංචාරන සීමා උල්ලංඝනය කරමින් පළාත් හරහා යාමට පැමිණ අයවලුන් බවටයි වාර්තා වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දිනේත් එම මාර්ග බාධක ඒ ආකාරයටම ක්‍රියාත්මක වනු ලබනවා. සංචරණ සීමා සහ නිරෝධායන නීති උල්ලංඝනය කරන පුද්ගලින් සහ රථ වාහන සොයා ප්‍රදේශ රැසකම මෙහෙයුම් සිදු කෙරුණා. විශේෂ යතුරුපැදි කණ්ඩායම් දෙකක් යොදවා කොට්ටාව පොලිස් බල ප්‍රදේශයේ හදිසි මෙහෙයුම් සිදු කර තිබෙනවා. කස්බෑව හෝමාගම ඇතුළු ප්‍රදේශ රැසකම පොලිස් මාර්ග බාධක යොදා රථ වාහන පරීක්ෂාවට ලක් කර අතර නීති කඩකළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට සහ ඔවුන්ට අවවාද කිරීමට පොලිසිය මෙලෙස ක්‍රියා කළා. මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචරණ සීමා උල්ලංඝනය කරන පුද්ගලයන් සොයා පොලිසිය සහ යුද හමුදාව එක්ව හදිසි මෙහෙයුම් සිදු කර තිබෙනවා. මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ සිට මොනරාගල ඇතිලිවැව ප්‍රදේශයට අත්‍යවශ්‍ය රාජකාරි සඳහා යාමට අවසර බලපත්‍රයක් ලබාගත් පුද්ගලින් සිව් දෙනෙකු සහ ලොරි රථ දෙකක් හම්බන්තොට දිස්ත්‍රික්කයට සංචරණ සීමා උල්ලංඝනය කරමින් ගමන් කර තිබෙනවා. මෙම පුද්ගලින් හම්බන්තොට වලස්මුල්ල කටුවන ප්‍රදේශයේ නළලින් හැරීමේ ව්‍යාපෘතියක් සිදු කරගෙන යමින් සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා. මේ අතර පොලිස් විශේෂ කාර්ය වළකාය විසින් කොළඹ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමග කාන්තාවක් අත්අඩංගුවට ගනු ලැබුවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ රැසකට සම්බන්ධ මේ වන විට ඉන්දියාවට පලා ගොස් සිටින තෙල් බාලා නැමැත්තාගේ දියණිය බවයි.
සංචරණ සීමා තත්ත්වය යටතේ විවෘත කර ඇති ආර්ථික මධ්‍යස්ථාන අද සවස යලි වසාද වෙනවා. එම මධ්‍යස්ථාන යලි විවෘත වන්නේ දින 3කට පසුවයි. අදත් ආර්ථික මධ්‍යස්ථානවල තත්ත්වය විමසා බැලීම සඳහා අප ඒ සංචාරයක නිරත වුණා. අදත් එළවලු තුග රසක නව මැනින් වෙළඳපළ වෙත ලැබී තිබුණා. අද දිනේදී වෙළඳාම ඉතාමත් අඩු බවක් තමයි දක්නට ලැබෙන්නේ. කැරට් කිලෝ එකක් රුපියල් 100ත් 120ත් අතර, ඒ වගේම බෝංචි කිලෝ එකක් රුපියල් 100 සිට 140 දක්වා මිල සාමාන්‍ය මිලකට ගොවියටත් ඒ වගේම පාරිභෝගිකයටත් දරන්න පුළුවන් මිලක් තමයි අද වෙළඳපොලේ තිබෙන්නේ. එළවලු මාකට් එකේ මිනිස්සු වොයිස් කට් දෙනවා මදෑම එළවලු ලාභ එළවලු ලාභ එළවලු ලාභ කියනවා. ගණ්ඩාවාම අල්ලන්න බෑ පට්ට ගන්න. ඉතින් ඒකෙන් තලන්නේ ගෙවල් ඉන්න මිනිස්සු. ඉතින් දැනුත් කිව්වනේ මේ එළවලු ලාභයි කියලා. මේ තියෙන්නේ බින්. මෙන්න බින් මේව ගණන් බලන්නකො. ඔක්කොම 250යි 200යි එහෙම යනන්නේ. මේ 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 රසාව කරන්න ඕනේ දාරා යන. මේ අතර ඉන්ධන මිලෙහි වෙනස් වීමද එළවලු මිල කෙරෙහි බලපෑමක් ඇති කරන බව ජංගම වෙළඳුන් පවසනවා. අමාරුයි අපිට ඇත්තටම. දැන් ජනතාව අතර මෙහෙ ඉඳලා ගියාම ඉතින් බඩු මිල තවත් ගොඩක් වැඩි වෙනවා ඊට පස්සේ. මේ අවස්ථාවේ පොඩක් තෙල් මිල පොඩක් මේ වැඩි කරපෙක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ අතර දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේද අද විවෘතව පැවතියා. දඹුල් ආර්ථික මධ්‍යස්ථානයේද එළවලු තුග රසක් ලැබී තිබුණා. ඉන්ධන ප්‍රශ්නේ බලපාලා තියෙනවද? අනිවාර්යෙන් බලපානවා. මේකද තාම මේක කියලා ඉතින් බඩු මිල වැඩි කරන්නත් බෑනේ. මේ අද විවෘතව පැවති මීගොඩ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ තත්වයයි. මේගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ වසාත් ලැබෙන දින කීපය තුළ ආර්ථික මධ්‍යස්ථානයේ පිටට එළවලු තොග ගෙන්වන අය එම ඉතිරි අතිරික්කය ඉතිරි බඩු තොගය මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේද ගෙනවිත් අලෙවි කරනවා යයි කියා පැමිණිලි ලැබුණා. ඒ සම්බන්ධයෙන් කළමනාකාරතුමා සහ මීගොඩ පොලිස් මුරපල සහ මීගොඩ පොලිස් ඔයිසි තුමා මේ පරීක්ෂණයකින් පසුව අඳුනාගත් දොර තුනක් පමණ ආර්ථික මධ්‍යස්ථානයේ පිටතර රැගෙන යන ලෙස එම ව්‍යාපාරිකයන් දැනුම් දුන්නා. මේ අතර පැලියෙකුට මධ්‍යම මත්ස්‍ය වෙළඳ සංකීර්ණයේද අද විවෘතව පැවතුණා. දැනගනා මාත්‍යා මාළු ගන්න සෑහෙන මාළු ඉතුරු වෙනවා මාත්‍යා. අයිස් දදා හැමදාම යනවා මාත්‍යා. මාළු මිල මාළු එන්න තියෙනවා. වෙළඳාම නැහැ මිනිස්සු බය වෙලා ඉන්නේ. මාළු තියෙන හොඳ මාළු ඔක්කොම ගැඹුරු මුහුද යවගෙන මාළු. ඔට්ටු වල මාළු අඩුයි. මුහුද සැර නිසා මේ දවස්වල. ඒ හොඳ මාළු ගණන්. සෞඛ්‍ය මාළු තමයි ගණන් අඩු. කරවල කාරට දෙනවා. ස්පුට්නික් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම අද අංගොඩ ප්‍රදේශයෙන් ආරම්භ වුණා. මේ අතර දිවයිනේ ප්‍රදේශ කිහිපයකදී අදත් එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වනවා. වලස් මුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශය තුළ මහා සංඝරත්නයට සයින්ෆාම් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දීම අද වලස් මුල්ල පොලිස් ස්ථානයේදී සිදු වුණා. එමෙන්ම වලස් මුල්ල පොලිස් ස්ථානයේ නිලධාරින්ටද සයින්ෆාම් එන්නතෙහි පළමු මාත්‍රාව ලබා දුන්නා. බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී සයින්ෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම අද මෙසේ සිදු කෙරුණා. මේ අතර ස්පුට්නික් එන්නත පළමුව ලබා දුන් පිරිස සඳහා එහි දෙවන මාත්‍රාව ලබා දීම අද අංගුඩ රාහුල විද්‍යාලයේදී සිදු කෙරුණා. ස්පුට්නික් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම අද මාදිනාගොඩ ප්‍රදේශයේදීද ආරම්භ වුණා. මේ අතර ස්පුට්නික් එන්නතෙහි පළමු මාත්‍රාව මහනුවර නගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා අද ලබා දෙන බවට ඊයේ නිවේදනය කර තිබෙනවා. එහෙත් අද එන්නත ලබා දීම සිදු වූයේ නැහැ. බලධාරීන් පැවසුවේ ස්පුට්නික් එන්නතට අදාළ වර්තාවක් මෙතෙක් ලබා දී නොමැති බැවින් අදාළ එන්නත් කරන වැඩසටහන తాවකාලිකව අත්හිට වූ බවයි. මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 14ක එන්නත් කරන වැඩසටහන් පසුගිය දින කිහිපයේදී සිදු කෙරෙන අතර 15,000කට වැඩි පිරිසකට මෙවන විට එන්නත ලබා දී තිබෙනවා. සයින්ෆාම් එන්නතෙහි දෙවන මාත්‍රාව ලබා දීම ගම්පහ නගර ශාලාවේදී ඊයේ සිදු කෙරුණා. මේ අතර ඇස්ට්‍රසෙනිකා කොවිෂීල්ඩ් එන්නතෙහි දෙවන මාත්‍රාව පුද්ගලයින් 181 දෙනෙකුට ඊයේ ලබා දුන් අතර ඒ අනුව එහි දෙවන මාත්‍රාව ලබාගත් පුද්ගලයින් ගණන 355,358ක්. සයින්ෆාම් පළමු එන්නත පුද්ගලයින් 59,881 දෙනෙකුට ඊයේ ලබා දුන්නා. එහි දෙවන මාත්‍රාව ඊයේ ලබාගත් පිරිස 76,615ක්. ඒ අනුව මේ දක්වා කොවිඩ් එන්නතෙහි එක මාත්‍රාවක් හෝ ලබාගත් සමස්ත සංඛ්‍යාව 27,69,383ක්.
कोविड 19 रोगे वलक्वा गेनीमे अरमुनि सिदु करन एन्नत करन व्यापारेदी ईये दिने अपिट इताम सुविशेषी दवसक मोकद एक दिनक ऐतुलत इहलम एन्नत प्रमाणयक लबा दुन्ने ईये दवसेदी एन्नत मात्रा 138000 ईये दिनेदी पमनक लबा दुन्ना सिनोफार्म पलवेनी मात्राव हटियट एन्नत 60000कट आसन्न प्रमाणिकुत देवेनी मात्राव हटियट 76000कट आसन्न प्रमाणिकुत ए अतर वेनवा वगेम जनताव अप दक्का एतम स्थानवल तमन्ट हिमि दिनेयट पेर ऐविल्ला सिनोफार्म देवेनी एन्नत බාගන්න පොරකන එකතු වෙන ඒක රාශිය වෙන ස්වභාවයක් කිසිසේත්ම ඒ කටයුත්ත කරන්න එපා මොකද දැනට පළවෙනි මාත්‍රාව ලබා දීලා තියෙන සියලු දෙනාටම දෙවෙනි මාත්‍රාව ලබා දෙන්න තරම් ප්‍රමාණවත් සිනෝෆාම් එන්නත් ප්‍රමාණයක් අපේ රටේ තියෙනවා ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබගේ එන්නත ලැබෙනවා Tamanට දැනුම් දීම ලැබෙනකන් එන්න එපා එන්නත් කරන මධ්‍යස්ථානයට කලබල වෙන්න එපා අනිසි විදිහට බලපෑම් කරන්න එපා මොකද මේ වැඩපිළිවෙල අපිට ක්‍රමානුකූලව ගෙන යන්න අපහසුතාවක් තියෙනවා ඒත් එක්කම කියන්න ඕන දෙවෙනි මාත්‍රාව සිනෝෆාම් ලබා ගත්ත හැම කෙනෙක් අනිවාර්යයෙන්ම ලබා ගත යුතුමයි. මොකද සිනෝෆාම් දෙවනි මාත්‍රාව ලබාගෙනත් සති දෙකකට පමණ පසුව තමයි ඇඟේ ප්‍රතිශක්තියක් ගොඩනගෙන්නේ COVID-19 රෝගයට එරෙහිව. ඕගොල්ලෝ පළවෙනි මාත්‍රාව විතරක් අරගෙන ඒක අතහැරලා දැම්මොත් එහෙම ඒක හරියට එන්නත ලබා ගත්තේ නෑ වගේ කිසිම තේරුමක් නැති වැඩක්. ඒ වගේම තමයි ස්පුට්නික් V එන්නතේ දෙවනි මාත්‍රාව අපිට මේ වෙනකොට රටට ලැබිලා තියෙනවා. ඒ වගේම මහනුවර දිස්ත්‍රික්කයේ පළවෙනි මාත්‍රාව ලබා ගත්ත අයටත් ඉදිරියේදී අනිවාර්යයෙන්ම ස්පුට්නික් V එන්නතේ දෙවනි මාත්‍රාව ලබා දීම සඳහා අප කටයුතු කරනවා. ඒ ගැන අනිසි බියක් කිසිම කෙනෙක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම කටයුතු తాවකාලිකව නවතා දැමීමට කටයුතු කළ බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. පසුගියදා ගංවතුරින් ජට වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක නිරීක්ෂණයක නිරත වීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ අදහස් පළ කළා. पसुगीदायति बोधरी वर्षाव हेतु गंपा दिश्रुके मध्यम अतिवेगे मार्गय इदिवन प्रदेश वल पहद्बीम रसक जलेन यटवुना गंपा तन गल्ल मीरिगम प्रादेश लेकम कुट्टास वल जनताव इन देडि पीडावट लाक्व सिटिया उन चोतना कले मध्यम अतिवेगे मार्गय इदिकिरीम हेतु मिम तत्वे एतु वो बवाई मीट पेर मिम अतिवेगे मार्गय पालम्मते निदिकिरीमट योजना करति बुनद वैवन अधिक वेतम हेतु अदाल प्रदेश गोडकर ए इदिकिरीमट पसुगे रचे कटयुतु करति बुना ජනතාවගෙන් ලැබුණු පැමිණිලි සැලකිලට ගනිමින් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතායතුළු පිටිසක් ඊයේ එම ප්‍රදේශයේ නිරීක්ෂණයක නිරත වී තිබෙනවා. එෙහිදී ජනතාව මුහුණ දී ඇති ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානයට ලක් වුණා. හයිවේ එක පටන් ගන්න ඉස්සෙල්ලා එකම මේක සූදානම් වෙන්න මේක හයිවේ එක පුරවද්දි බෙල් ගොඩ කරනවානේ. එතකොට මේ වතුර බහින්න නැද බ්ලොක් වෙනවා. ඒවා හදාගෙන තමයි හයිවේ එක පටන් ගන්න. මෙතෙන්දී අපි දකිනවා ඉතාමත්ම කෙටි පැය ගාණක් ඇතුළත වැඩිම වර්ෂාපතනයක් ලැබුණ වැස්සක් මේ අවුරුදු ගානකට පස්සේ. ඒක හේතුවක් වුණා. දෙවෙනි එක ඇලිවේලි මාර්ග හදිවියට නඩත්තු නොකිරීම දෙවෙනි කාරණිය වුණා. තුන්වෙනි කාරණාව තමයි මේ අධිවේගී මාර්ගයේ යම් යම් ගැටලු මතුවලා තියෙනවා. ඒ ගැටලු නිසා ඇතිවෙච්ච ගංවතුරක් තමයි මේ වෙන්නේ. දැන් අපි තීන්දුව කරා මේක අධිවේගී මාර්ගයේ නැවත රිවියු එකක් කරලා අවශ්‍ය කටයුතු කරන්න. අපි කොච්චර සංවර්ධනය කරත් වැඩක් නැහැ. අධිවේගී මාර්ගය හැදුවත් නැහැ මිනිස්සුන්ට පීඩාවටපත්. ඒක නොවෙන්න ඕනේ. මෙව මේ වැඩ වෙනකොට මිනිස්සුන්ට පීඩාවක් නොවි වෙන්න ඕනේ. නිසා මේක රිවියු කරලා තමයි කටයුතු කරන්න ගත්තේ. ඒ පිළිබඳව සඳුදා රැස්වීමක් දාලා තියෙනවා ගම්වල ජනතාවට ඉන්න කිව්වා. මොකද මම හිතනවා ගම්වල මිනිස්සුන්ට අත්දැකීම් තියෙනවා නිලධාරීන් ඇවිල්ලා කරනවට වඩා ඒක ප්‍රායෝගික අත්දැකීම්. ඒකට ඒ අත්දැකීම් උත් නිලධාරීන්ගේ අත්දැකීම් උත් අරගෙන සුදුසු දෙයක් වෙන්න ඕනේ කියලා විශ්වාසයත් තමයි අපි ඒ රැස්වීම අලව කරන්නේ. අධිවේගී මාර්ගයේ తాවකාලික වැඩ නවත්තලා මේක අධ්‍යයනය කරන්න මේ ගම්පහ කොටස දැන්ද දීලා තියෙනවා ජනාධිපතිතුමාගේ නියෝගයක් පරිදි. ඉතින් මේක ඒ හින්දා තමයි මේ කටයුතු කඩිනම් කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. महियांगने बदोल मार्गे दंबराव प्रदेश अणुन महियांगने पोलीसिय संधान कले अनतुरीन विलंद सलकत यतुरुपेदी देककत सहा मोटरतेकत हानी सिदुवैति बवाई महियांगने बदुल्ल मार्गे दंबराव विसिये के कानुव प्रदेश इये सवस हतराई थी हट पमन में अनतुर सिदुवति बनवा पुलिस पेवसुवे बदल देश सीट पेमिनी डिफेन रथ वेगे पालने करगत नुहकी मार्ग असलव कुड़ा विलंद सलक गटी पशु मार्ग गमनगत यतुपति दिखाक यटक्रमीन दावणेवी अतिबवाय
පසුව මාර්ගයේ ධාවනය වූ වෛද්‍යවරයෙකුගේ මෝටර රථයකද මෙම ඩිෆෙන්ඩර් රථය ගැටි තිබෙනවා. මම මේ මෙතන හිටියේ මම දැක්ක අරහෙන් ආවා. මොකද ඩිෆෙන්ඩරේ එනකොට දැන් බයික් මෙහෙටන ගියේ. දැන් අරක උඩින් යාවා. ඔව්. ඊට පස්සේ අරගොල්ලෝ යට කරගෙන මෙහෙම උඩින් 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 තමයි මෙතෙන් යනකම් ආවා. अनुदू प्रतिकार महिंगण मूलिकर हलट तुला महिंगण प्रदेश व्यापार महिंगण पोलिस රුපියල් මිලියන 1758කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තුකයක් නාවික හමුදා බහරයට ගෙන තිබෙනවා. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සහ නාවික හමුදාව එක්ව මේ මෙහෙයුම ඊයේ රාත්‍රියේ සිදු කර තිබුණා. මෙම මෙහෙයුමේදී හෙරොයින් වර්ගයේ මත්කුඩු කිලෝග්‍රෑම් 200කට අසන් ප්‍රමාණයක් සොයාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ. පසුගිය මැයි මාස 11 වෙනි දින ශ්‍රී ලංකාවෙන් පිටත්තු බහුදින දීවර යාත්‍රාවක් මගින් මෙම මද්‍රව්‍ය තොගය රැගෙනීමට ඇති බවටයි සැක් කෙරෙන්නේ. එම යාත්‍රාවෙන් මද්‍රව්‍ය තොගය රැගෙන විත් ඉන්පසුව කුඩා බෝට්ටුවකට පටවා වෙරළ වෙත ගෙන අවස්ථාවේදී මේ මද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම මද්‍රව්‍ය ගෑස් සිලින්ඩර තුල සූක්ෂම ලෙස සංගවා තිබුණා. සිදියට අදාළව සැකකරුවන් 9 දෙනෙකු අතරංගුවට ගැනීමට කටයුතු කර තිබුණා. ඔවුන් වයස අවුරුදු 26 43 අතර පසුවන වැලිගම අහංගම දික්වැල්ල කෝට්ටේගොඩ ඉහළවත්ත මිරිස පොල්ලතුමුදුර හා පිළියන්දල ප්‍රදේශයේ පදිංචි කරුවන්. ප්ලයර් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ඔබට සුබ දවසක්.